ආයාලෝනේ ඔන්න ඉතින් ජීෙත් පොඩ්ඩක් ඉතින් එදෙනම් ඔයාලට අරගෙන ආවා ගමේ හැදෙන රසවත් කරියා මොකද්ද මේ මේ තමයි ගොයන් කපන කාලෙට අපේ ගම්වල හැදෙන පිදුරු හතු ඉතින් කොහොමද අපි මේක හදාගන්නේ කියලා බලමු ඔන්න ඔය විදියට ඉතින් අපි පිදුරු හතු කඩන් ඇවිල්ලා එන්න මේ විදියට සුද්ධ කරන්න ඕන ඉතින් හතු කන්න කඩේ සල්ලි නැහෙනේ මේ දවස්වල ගණන් හිටියා එනිසා අපි ඉතින් නොමිලේ හැදෙන පිදුරු ගොඩේ හැදෙන මෙන්න මේ මහතු ගෙනල්ලා මේ ටික හොඳට හදා ගන්න ඕන පිරිසිදු කර ගන්න ඕන ඔන්න ඔය විදියට මේ විදියට පිරිසිදු කරගෙන හරි මම ඔන්න ඔක්කොම ගෙන ආපු හදන් ආපු ටික පිරිසිදු කරගත්තා දැන් ඉතින් මේ ටික අපි හොඳින් හොද ගන්නවා සත්තු ඉන්න පුළුවන් ලුණු ටිකක් දාලා හොඳට සෝද ගන්න ඕන. කීප වතාවක්ම සෝදලා අපි හරි අපි බලමු මොනවද අවශ්‍ය කියලා. පිදුරු හතු, මිටි කිරි, පොල් තෙල්, දිය කිරි, කුරුඳු, අමුතුන පහ, ගම්මිරිස්, මිරිස් කුඩු කහ කුඩු ලුණු කසානුව රස බලමු තමනවද ඕන වෙන්නේ කියලා පිට ඕන තලාගත් සුදු ලුණු කපාගත් අමු මිරිස් රතු ලුණු රම්පේ කරපිංචා ඒ වගේම තක්කාලි තක්කාලි දැම්මම වෑංජනේ රසවත් හරි ඉතින් ඔන්න ඔය ටික තමයි අපි අද හදන්න යන්නේ රසවත් පිදුරු හතු කරිය බලමු එහෙනම්. ඉතින් අපිට අවශ්‍යයි හට්ටියක්. නේද? වෑන් හට්ටියක් කිව්වේ. ඇතිලියක්. වෑන්ජනේ හදාගන්න පුළුවන්. අය ඉතින් ඔන්න ඔය විදියට ලිපේ තිබ්බා. ගින්දර පත්තු කරා. ඊපස්සේ හට්ටිය රත් වේගෙන එනකොට අපි ඒකට ඇඩ් කරනවා. මොනවද? පොල් තෙල්. හැඳි දෙක. හැඳි දෙකක් කො. මේ විදිහට පොල් තෙල් ඇඩ් කළා. සුදු ලුණු දැම්මා. තිරත්නකොට සුදු ලුණු දැම්මා සුදු ලුණු ටික බැදීගෙන එනකොට අපි දානවා ඊළඟට හරි දැන් අපි ඔන්න ඇඩ් කරනවා රතු ලුණු පස්සේ අමු මිරිස් කපාගත් ටිකෝනින් කවලං කරලා හොඳින් තලේ රත් වෙනකොට ඒකට කරනවා මොනවද කරපිංචා රම්පේ ඒවත් දාලා කුරුඳු ඊට පස්සේ අපි යන්න අර කිව්ව ඔක්කොම තුන පාටේ මිරිස් කුඩු අමු තුන පහ කහ කුඩු ලුණු කුඩු මිරිස් කුඩු ওই ටිකක් දාලා හොඳින් කවලම් කරලා කවලම් කරලා
අපි දාගන්නවා අපි අර කඩන් ඇවිල්ල සෝදලා ගත්ත පිදුරු හතු මෙටියක් දාලා මෙටියත් හොඳින් කවලම් කරගන්න පොඩි වෙන්න තියෙන තුන පහ වදින්න හොඳට සරේ කවලම් කරගන්න බලත් හදලා බලන්න කොහොමද කියලා මේක අපි සල්ලියන්නේ නෑනේ පිදුරු ගොඩක් තමයි අවශ්‍ය පිදුරු හතු එකම මම ඇඩ් කරා දීකිලි පොඩ්ඩක් දැම්මා ටිකක් අවලං කරගන්න ලේසිනි පොඩ්ඩක් තැම්බෙන්න කියලා ඊට පස්සේ විදියට පොඩ්ඩක් අවලං කළා පොඩ්ඩක් ගින්දර වැඩි කරගමු. හත් හොඳට නටන්න ඕනනේ. මෙන්න ගින්දර පොඩ්ඩක් වැඩි කරගන්නවා. ඊට පස්සේ අපි ඇඩ් කරනවා මිටි කිරි. මිටි කිරි කෝප්ප කමාරක් විතර ප්‍රමාණය හැටියට තමයි එකතු කරගන්න වෙන්නේ. මිටි කිරි දැම්මම හරි රසයි. මේක ඔයාලා කැමති විදිහට තෙල් තෙලට දාලා අපිට බැදුමක් විදිහට හදන්නත් පුළුවන්. මස්කරියක් විදිහට හදන්නත් පුළුවන්. කිරට හදන්නත් පුළුවන්. තමන් කැමති විදිහට හදාගන්න පුළුවන්. මිටිං ආසයි කිරි දාලා ගන්න මං හින්දා හැදුවා කිරට ඊට පස්සේ දැන් නටාගෙන එනවා ඊට පස්සේ අපි ඇඩ් කරනවා තක්කාලි තක්කාලි වන්ද දැම්මම හොඳ රසයක් එනවනේ තක්කාලි දාලා මේ විදිහට හොඳ හැඳි ගා ගන්න තියෙන්නේ කියන්නේ මිටි කිරි දාපු හින්දා නැත්තම් කැටි ගහනවනේ මිටි කිරි නැති වුණාම හොඳ රස නැහැ පේනව නේද ඔයාලට හොද්ද හැමතැනම බිබුලු දානවා එයි කියලා දන්නවද ඒ තමයි ගානට හොද්දට ලුණු වැටුනහම එහෙම වෙනවා කියලා කියනවා මම අහලා තියෙනවා ඉතින් අත්තම්මල කියනවා හොද්ද ওই විදිහට නටන්නේ පදමට ලුණු වැටිලා කියලා රස බැලුවා ලුණු ගානට තියෙනවා හරි දැන් හොද්ද පැහැලි වරයි අපි ලිප් ඔෆ් කරගත්තා
දැන් තියෙන්නේ අපි හදාගත්ත රසම රස. ස්තුති ගීත් පොඩ්ඩක් එකතු කරනවා හැමෝටම. Thank you.